Coordinate ordinance. ගමයි unmute කරලා කතා කරන්න software install කරගෙන දින්නේ කට්ටියම කවුරුත් නැද්ද කතා කරන්න ඔව් හරි දැන් මායි නේතන්ජි ටීචර් කතා කරලා නේතන්ජි ටීචර් කිව්වා යා බහුමාධ්‍යවල අපි පාඩම් හතරකට ඉගෙන ගන්න ළමයි එකක් ග්‍රාෆික නිර්මාණය කියන්නේ ෆොටෝ එඩිටින් කොටස ඊළඟ එක තමයි ඔඩියෝ එඩිටින් ඒ කියන්නේ ශබ්දයක් සංස්කරණය කරන විදිය ඊළඟ කොටස තමයි සජීවීකරණයක් නිර්මාණය කරන හැටි ඒ කියන්නේ ඇනිමේෂන් එකක් හදන්න කොහොමද කියන එක अवसाने टपिक वीडियो एडिट करीडियो कदा गाने कोहमदीनेटा सतरतम अभी पाड़े इंगन गाने बहुमाध्यकिया मल्टी मीडिया मध्यान पावीचर वस्ता इतोट मे कोटस्तकाजरी बार गता इपुर कोटस्ते मंगरना अरे यदाजरी दिए सत्य पटांगाने को ग्राफिक को पटांगाने इमेज एडिटिंग इतोट एक दिखा मैं टीचर कर इमेज एडिटिंग कराने अरे मंग को पटांग सजीवी करने विमान सजीवी करने की इतकोट सजीवी करने की अभी अभी पवर पॉइंट इकन पवर पॉइंट एनिमेशन दी कथा कर इतकोट एनिमेशन पवर पॉइंट एनिमेशन की मुख्य हम अनम्यूट कर कथा करके मन की वाला अभी हम कथा कर पवर पॉइंट वाले एनिमेशन वाली वाला देख के सिद्धवेन मनवा क्रिया वाली अद पवर पॉइंट एनिमेशन सिद्धवेन मनवा क्रिया वाली अद फोटो दिए फोटो चलने सिद्ध कर animation වලින් කරන්නේ හරිද මෙහෙම හිතන්නකෝ දැන් ෆොටෝ එකක් නෙමෙයි ඔයාලා ඔයාලගේ නම ටයිප් කරලා තියෙනවා කියලා එතකොට ටෙක්ස්ට් එකක් එතන තියෙන්නේ ඔන්න ඔය ටෙක්ස්ට් එකේ චලනයක් සිද්ධ කරන එක කරන්න පුළුවන් මෙන්න මේ animation කියන කොටස යටතේ හරිද එතකොට ද්විමාන සජීවීකරණය ත්‍රිමාන සජීවීකරණය කියලා එක එක කොටස් වර්ග වලින් අපි හඳුනා ගන්නවා දැන් අනාගතේ ද්විමාන ත්‍රිමාන විතරක් නෙමෙයි අපි एक एक डायमेंशन वाली इंकन का नाइन डी इलेवन डी और विधि रेवल तीन वाणी इतना सजीवी करने ते विधि विनाशन दैन टापन का टू डी टू डायमेंशनल एनिमेशन विमान सजीवी करने की दिन मतृ कावा विमान सजीवी करने टू डायमेंशनल एनिमेशन विमान सजीवी करने टू डायमेंशनल एनिमेशन कंप्यूटर्स कंप्यूटर्स लीव वेपूटर्स लीव वे कंप्यूटर्स कंप्यूटर्स स्क्रीन पे इतोट वेन विधिया दिन कहीं प्राक्टिकल पेपर के प्राक्टिकल टूल මේ පාඩමේ ප්‍රධානම අපි කරගන්න අපි දැනගන්න ඕනේ ටූල්ස් ටික. එතකොට මේ කියන කොටස මොකක්ද කියන එක. හරිද? සාවින් සාවින්දියා කේෂාන්. ඇහෙනවද මං කියන එක?
ඒක හින්දා අපිට මැෂින් නැහැ කියලා එහෙම පසුතැවෙන්නවත් අප්‍රත්‍යන්තවත් දෙයක් නැහැ මේ පාඩම මැෂින් තියන අයදම කරන්න ඕන දෙයක් නෙවෙයි අපි ඉස්කෝලේ කරත් මැෂින් වලින් කරන්නේ නැහැනේ ඔයාලට ස්ක්‍රීන් දාලා පෙන්නනවා ගෙදර ගිහින් ප්‍රැක්ටිස් කරන්න කියලා මැෂින් එකකින් අපි assignment එකක් වගේ තමයි දැන් කරන්න වෙන්නේ එහෙම නැතුව අපිට කරන්න මැෂින් ගොඩක් නැහැනේ පාඩමේ ඉන්න ඒකට ඔයාලට මේ මේක තියරි ටිකයි ටූල්ස් ටිකයි දැනගත්තාම පේපර් එකට දියන්න පුළුවන් හරිද දියන ද්විමාන සජීවීකරණය කියන එක යටතේ මෙහිදී මෙහිදී සාකච්ඡා කරන්නේ මෙහිදී සාකච්ඡා කරන්නේ ग्राफिक निर्माणයක් සඳහා සජීවී බවක් එකතු කිරීමයි සජීවී බවක් එකතු කිරීමයි सजीवी करना चलने कति करना टेक्स्ट टेक्स्ट पेन पेनवागे एनिमेशन का देना तो टापिक सजीवी करने कति होना चाहिए सजीवी बाबा कति होना चाहिए देख लेती टीवी के ना एक्ती है समहारे अरे मुखद कार्टून मत दीन 3D टूडी कार्टून ए इमेज इमेज कार्टून रूप इमेज ओ इमेज चलने सिद्ध कर इमेज के ककुला चलने चलने क्रियावली देखते हैं कार्टून रूप क्रियावली सिद्धवेन कार्टून रूप एवं නෑනේ කාටුන් රූප වලට ඇවිදින්න බෑනේ ඇත්තටම නේද එතකොට එතන ඇත්තටම සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි අර අත්පා හොල්ලනවා අපිට යනවා වගේ පෙන්නනවා හරි කාටුන් රූපේ ඇවිදිනවා වගේ පෙන්නනවා ඇත්තටම ක්‍රියාවල සිද්ධ වෙන ක්‍රියාවලියක් නේ මේ ළමයි ඒක දෘෂ්ටි මායාවක් කියලා අපි හඳුන්වනවා මේ ඇනිමේෂන් වලින් නැත්නම් සජීවීකරණ වලින් කරන්නේ දෘෂ්ටි මායාවක් නිර්මාණය කරන එක ඒ කියන්නේ අපිට යනවා වගේ පෙන්නනවා මෙහෙම අවස්ථාවක් ගැන හිතන්නකො. ඔයාලා ලොකු උස බිල්ඩින් එකක් ළඟට හරි උස කණුවක් ළඟට හරි ගිහින් සුට්ට වෙලා ඔක දිහා බලන් හිටියොත් නිකන් ඒක අපිට අපේ ඇඟට කඩාන වැටෙන දෙනා වගේ පෙනේ. එහෙම අවස්ථා දැනෙලා තියනවද පොඩි කාලේ හැම? නිකන් අපේ ඇඟට වැටෙන දෙනා වගේ අපිට දැනෙනවා. අන්න එහෙම අවස්ථා. ඒ කියන්නේ දෘෂ්ටි මායා. ඇත්තටම අපිට කඩාන වැටෙන දෙනවද අපේ ඇඟට? එහෙම නැහනේ. ඒක කෙලින් දිනනවා. ඇත්තටම සිද්ධ වෙන්නේ අපි හෙල්ලෙන එක. අපි හෙල්ලෙන හින්දා අර අපි අරක දිහා බලන්නේ ඉතින් අපේ බැලන්ස් එක නැති වෙනවා වගේ. එතකොට සමහර අපිට පේන්නේ අර කඩාන වැටෙන්නවා වගේ. හැබැයි ඇත්තටම එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒක දෘෂ්ටි මායාවක්. එතකොට ඉතනක මේ එහෙම දැන් පෘථිවිය කැරේ කැරේ තියෙන්නේ. පෘථිවිය තමන්ගේ අක්ෂයේ වටේ භ්‍රමණය වෙනවා. එතකොට ඔහොම භ්‍රමණය වෙද්දී අපි එක තැනකට වෙලා නිකන් හිටෙන් ඉන්නවද? නෑ අපේ ඇඟටත් ඒ භ්‍රමණයම දිනනවා. අපි කැරේ කැරේ ඉන්නේ. हरी वाड़ी वेल मम्मी वाड़ी वेल अभी क्यारे क्यारे दी
අපිට දැනෙනවද මේ පෘථිවිය කැරකෙනවා කියලා? නෑ, එහෙම දැනෙන්නේ නෑ. දැන් අපි ඉන්නේ දෘෂ්ටි මායාවක. නේ? අපි හිතන ඉන්නවා අපි මේ ඍජුව ඉන්නවා කියලා. හැබැයි එහෙම නෙමෙයි අපි කැරක කැරක ඉන්නේ. ඒක අපිට දැනෙන්නේ නෑ. ඒකෙම අනිත් පැත්ත තමයි අතනක් සිද්ධ වෙලා තියෙන්නේ. දෘෂ්ටි මායාව කාටුන් රූපයක් ඇතරම ඇවිදින්නේ නෑ. හැබැයි ඒක ඇවිදිනවා වගේ අපිට දෘෂ්ටි මායාවක් ඇති කරන්න පුළුවන්. ඒක කරන විදිහ තමයි මේ පාඩමේ ඉගෙන ගන්න. අපි කරලා බලනවා. මැෂින් නැති කට්ටිය ප්‍රශ්න නැහැ. ඉතින් මම මේක දිහා බලාගෙන ඉන්නේ. අපි ඉස්කෝලේ පටන් ගත්ත දැන් ඉතින් කාලයක් නැති වෙයි. කොහමත් එක්සෑම් ඉවරෙන්න කලින් ඔයාලට ප්‍රැක්ටිකල් කරන්න දෙනවා. හරි, දියා ගන්න. මෙහිදී සත්‍ය ලෙසම සිදුවන්නේ ඊය මාතෘකාව මොකද්ද? ද්විමාන සජීවීකරණය කියන මාතෘකාව යටතේ තමයි දැන් ඔය එක තරුවක් දාලා ලියුවනේ දෙවෙනි තරුව. මෙහිදී සත්‍ය ලෙසම සිදුවන්නේ दृष्टि मायावकी හරිද? එනම් සත්‍ය ලෙසම පින්තූරයේ චලනය නොවන අතර එසේ චලනය වීම මවා පානු ලැබේ. වෙනම තරු ලකුණ සජීවීකරණ අවස්ථා යොදා ගන්නේ වෙළඳ ප්‍රවර්ධන මාධ්‍යයක් ලෙස විනෝදාස්වාදය සඳහා පරිගණක ක්‍රීඩා ලෙස කාටුන් චිත්‍රපට නිෂ්පාදනයේදී කාටුන්
चित्रपट निष्पादने कार्टून चित्रपट निष्पादने हरद ඊළඟට තරුව දාලා ලියා ගන්න මෙම සජීවීකරණ නිෂ්පාද නිර්මාණය සඳහා මෙම සජීවීකරණ නිර්මාණය සඳහා මෘදුකාංගය තුළ रामु किहिपयक् योदागानी रामु किहिपयक् योदागानी रामु वलट अपि इंग्लिशेन कियना मोकक्द अहेन्ने मेम सजीवीकरण निर्माणे संदहा मेम सजीवीकरणे निर्माणे संदहा मृदुकांगय तुले मृदुकांगय तुले रामु किहिपयक् योदागानी रामु किहिपयक् योदागानी हरिद දැලියන මාතෘකාවක් සජීවීකරණ මූලිකාංග සජීවීකරණ මූලිකාංග සජීවීකරණ මූලිකාංග දැන් මම ඔයාලට රාමු කියන්නේ මොනවද කියලා පෙන්වන්න සජීවීකරණ මූලිකාංග යටතේ අපි ඉගෙන ගන්නවා රාමු වර්ග ගැන. එතන මේ රාමු වලින් අර ඉමේජ් එක රාමු හරහා පාස් වෙන වතාවින් වතාවට තමයි අපි කියන්නේ සජීවීකරණයක් කියලා. දැන් කටින් කියවට තේරෙන්නේ බලලම බලගමු හොඳද? සජීවීකරණ මූලිකාංග කියලා මාතෘකාව ලිව්වනේ. ඒ යට තේරියන්න. මෙලෙස යොදා ගන්නා රාමු වර්ග 4කි. මෙලෙස යොදා ගන්නා රාමු වර්ග 4කි. මෙලෙස යොදා ගන්නා රාමු වර්ග 4කි. ආ දැන් ඔයාලට ස්ක්‍රීන් එක පේනවද? ළමයි ඔව් ටීචර් පේනවා ඔව් මේ තියන්නේ වෙක්ටෝරියන් ජිටෝ කියන මෘදුකාංගය හරිද වෙක්ටෝරියන් ජිටෝ කියන්නේ ඔයාලා මේ සජීවීකරණය සඳහා ඉගෙන අපි මේ යොදා ගන්න සොෆ්ට්වෙයාර් එක නැත්නම් මෘදුකාංගය දැන් ඔක ඉන්ස්ටෝල් කරගත්තද මොන හරි ප්‍රශ්න ආවද ඉන්ස්ටෝල් කරද්දී प्रश्न मेनमेवट
टाइम फ्रेम काल राम इतना मे मे आट तीन चूटी कोटे मेन मे वापि राम के लिए मेवन का फ्रेम्स मे मे वापि राम के लिए मे चूटी को राम के लिए सिलेक्टर पेन वाला चूटी राम अभी मूलिक राम प्रधान राम मूलिक राम अंदर की फ्रेम इट मे फ्रेम गिस्वी राम गिला की फ्रेम पत्म की फ्रेम राइट क्लिक कर ला माउस इंसर्ट की फ्रेम मेन्ने इंसर्ट की फ्रेम क्लिक कर बल अर विधि रतुपाटेन की फ्रेम दापू हम सामान्य राम कतुपाट सॉरी कलपाट चितकीन अरे दिस्वे फ्रेम गीपा इतना मे ऊर्ते मिता मिथन चला सिद्धवेंता तत्र तीह गया मिथन तत्पर एक तत्पर तीह गए तत्पर तीह बुरा ऊरते मिथन दीयन अमट बोलवा मिन्न मे ऊर तयारंगी मे केरवल तीयन इतना तत्पर तीह मिथन ऊर्ते मिथन चलने वेनवाकिया अरे एक दाँ उड़ते मेकेरवलना मेकेरवल तत्पर तीह चलने अरे प्रधान राम दरे अभी अवसान कथा करे फ्रेम गेन कथा कर इट मेवा मौलिक राम की फ्रेम गेन कथा कर मौलिक राम वाल मत देवल की फ्रेम दुलाम पनस्पनी दान ब्लैंक की फ्रेम वियुक्त मौलिक राम इंसर्ट ब्लैंक की फ्रेम ब्लैंक की फ्रेम का मुनवत्ने मौलिक राम मे वियुक्त मौलिक राम हि सोट मे मिथन तिब मे तीसवे फ्रेम तीयन वृत मिथन पलवे फ्रेम तीन वृत एक तीन तंदर विना बलाने में दहावे फ्रेम तीन उड़ते मूल पहालवे तीन मूल विशेन मूल विशिपे तीन मूल तीयटे अद्दीन वितरा मेक अतंट गील तीन इतना मेक तीन तेन आपने फ्रेम तीन तेन वितरा मेन तीन आप मेक पलवे फ्रेम तीसवे फ्रेम गमन करण विधि आदान अने विधि गमन करण विधि आदन फ्रेम वर्ग अपनवा फ्रीन फ्रेम की
හරිද මෙන්න මේ විදිහට ඊතලයක් වැටෙනවා ඒකට අපි කියනවා ට්වීන් එකක් දැම්ම මෝෂන් ට්වීන් එකක් දැම්ම කියලා මෝෂන් ට්වීන් එකක් දැම්මම මේ විදිහට ඊතලයක් වෙන්නනවා එතකොට මේ හැම ෆ්‍රේම් එකකම මේ වෘත්තයේ ඉන්නේ එක තැනක නෙමෙයි මේ බලන්න මේ හිස් ෆ්‍රේම් වල ආ මේ වෘත්තයේ ඉන්නේ එක තැනක නෙමෙයි එතකොට මේ මේ ඉරක් ඉරැඳිලා තියෙන අතර මැදි ෆ්‍රේම් වලට අපි කියනවා ට්වීන් ෆ්‍රේම් කියලා ට්වීන් රාම් කියලා කියනවා දැන් මේ මේ වලට මෝෂන් ට්වීන් එකක් අපි දාලානේ තියෙන්නේ ඒක හින්දා දැන් මේවා ට්වීන් රාම් කියලා අපි හඳුන්වනවා හරිද මේ බලන්න වෘත්තයේ ගමන් කරන හැටි බලන්න මේක අපි පළවෙනි ෆ්‍රේම් එකට ගිහිල්ලා ප්ලේ කරලා බලුවොත් මෙතනින් ප්ලේ කරන්නේ ප්ලේ කරලා බලුවොත් වෘත්තයේ විදිහට ගමන් කරනවා පෙන්වනවා හරිද ඒ ගමන් කරන්න මොන වැතරද අර ෆ්‍රේම් ඇතුලේ ෆ්‍රේම් ඇතුලේ කාලයට අනුව ගමන් කිරීමක් තමයි මේක සිද්ධ වෙන්නේ පැහැදිලිද ඔව් ටීචර් ඔය ෆ්‍රේම් වර්ග හතර තමයි අපි මේකේ කතා කරන්නේ මේ පාඩමේ කියන්න පැහැදිලි නෑ ටීචර් කනිෂ්කා ජනාදරි පැහැදිලි නෑ කියන්නේ මං කියන එක ඇහෙනවද ඇහෙන්නේ නැතුවද කියලා දෙන එක තේරෙන්නේ නැද්ද කනිෂ්කා ඔයාට ඇහෙන්නේ නැද්ද නැත්නම් කියලා දෙන එක තේරෙන්නේ නැද්ද මනම් කියන්නයි මං කියලා දෙන්න रिप्लाई कराना कनिष्का इतना नोट कर लिया था हाँ दे पाले राम वर्ग हतरा के लिए हुआ नहीं एक यार ते पाले वाले राम वर्गे रामु रामु फ्रेम्स रामु फ्रेम्स मेवा तमाय विनाडी पहाक किंदे विनाडी पहाक ने छुट्टे वेला किंदे හරි ෆ්‍රේම්ස් කියලා ලිව්වනේ සිංහල වචන රාමු ඒක යට තේරියන්න කාල රාමුව තුල පවතින කාල රාමුව තුල පවතින කාල රාමුව තුල පවතින काल रामो दुल पवतीन सामान्य रामो सामान्य रामो मेले सहांदुन वाई
කාල රාමුව තුළ පවතින සාමාන්‍ය රාමුව මෙලෙස හඳුන්වයි. මේවා මේවා තුළ යම් කිසි මේවා තුළ වෙනස්කම් සිදු කරමින් මේවා තුළ වෙනස්කම් සිදු කරමින් මේවා තුළ වෙනස්කම් සිදු කරමින් වෙනත් රාම නිර්මාණය කරගත හැක වෙනත් රාම නිර්මාණය කරගත හැක මෙමගින් මෙමගින් අතරමැදි රාම ප්‍රමාණය වැඩි කිරීම නිසා අතරමැදි රාම ප්‍රමාණය වැඩි කිරීම නිසා සජීවීකරණය සිදුවන කාලය වැඩි කරගත හැක සජීවීකරණය සිදුවන කාලය වැඩි කරගත හැක කාලය වැඩි කරගත හැක ළමයි අපේ මීටින් එකේ කවුරු හරි පාස්වර්ඩ් එකයි යූසර් නේම් එකයි දාන්න මේ ගෲප් එකට DE ගෲප් එකට දාන්න දැන් ස්ක්‍රීන් ෂෙයාර් නවත්තන්න වෙන හැම හරි ටීචර් पासवर्ड देगा यूज़ नहीं मेरे का दान में पार्ट हरी लॉग इन ने बैक किया देवनी राम वार गया की फ्रेम मूली का राम की फ्रेम मूली का राम की फ्रेम එකක් කියන එක දැන් මතකයිනේ වලදනේ की फ्रेम එකක් කියන්නේ නැත්නම් මූලික රාමුවක් කියන අර කළු පාට තිතක් කියන රාමුව ෆ්‍රේම් එක ඕනනම් අද ගන්න චූටියට වලලා की फ्रेम එක චූටියට අඳගෙන ලියන්නේ කැපටි මූලික රාමුවක් තුලදී මූලික රාමුවක් තුළදී
සෑම විටම සෑම විටම යම් කිසි ඇඳීමක් සිදු කරයි යම් කිසි ඇඳීමක් සිදු කරයි මූලික රාමුවක් පෙරදී සෑම විටම යම් කිසි ඇඳීමක් සිදු කරයි ඉගෙන මොන හරි ඩ්‍රෝවින් එකක් කරනවා අපි මූලික රාමුවක මෙහිදී මෙහිදී රූපය පවතින්නේ මෙහිදී රූපය පවතින්නේ निश्चल अवस्थावेय मेहदी रूपे पवतीने निश्चल अवस्थावेय දැන් දැක්කන වල මූලික රාමුව ආයෙත් දාන්න වෙන හැමදෙම කරා දෙම් පෙන්නන්න හොඳ ඒක මතකයි නේද ටූටි කොටුවක් ඇතුලේ යටින් තියෙනවා කළු පාට බෝලය වැදගත් ස්ථානවල භාවිතා කරන අතර වැදගත් ස්ථානවල භාවිතා කරන අතර ආරම්භක හා අවසාන අවස්ථාවේදී ආරම්භක හා අවසාන අවස්ථාවේදී ආරම්භක හා අවසාන අවස්ථාවේදී මූලික රාම භාවිතා කරයි ආරම්භක හා අවසාන අවස්ථාවේදී මූලික රාම භාවිතා කරයි තුන්වෙනි එක බ්ලැන්ක් කී ෆ්‍රේම් වියුක්ත මූලික රාමු වියුක්ත කියන්නේ මොනවත් නැහැ හිස් කියන එක වියුක්ත වියුක්ත මූලික රාමු blank key frame අවියුක්ත මූලික රාම මතකයිනේ key frame එකේම key frame එකමයි හැබැයි මේක ඇතුලේ මොනවත් නැහැ හිස් අවස්ථාවක් තියෙන. එතකොට ඒක අපි නිරූපණය කරන්න කොහොමද? හිස් සුදු පාට හිස් මැද තියෙන බෝලයක් අරකේ කළු පාට පිරලා තියෙනවා මේකේ සුදු පාට තියෙනවා. හරි युक्त मौलिक राम ब्लैंक की फ्रेम मुखद टीचर मुखद देंगे हम नेते मुखद देंगे हम नेते कि वो मातृकावे इंदला මාතෘකාව විතරයි කියුවේ බ්ලැන්ක් කී ෆ්‍රේම් වියුක්ත මූලික රාමුව මේවා තුළ කිසිවක් නොපවතින අතර කිසිවක් නොපවතින අතර කිසිවක් නොපවතින අතර
යම් අන්තර්ගතයක් සැකසීම සඳහා යම් අන්තර්ගතයක් සැකසීම සඳහා යම් අන්තර්ගතයක් සැකසීම සඳහා යම් අන්තර්ගතයක් සැපයීම සඳහා භාවිතා කරයි නමුත් නමුත් එම හිස් ඇලිරක් වියුක්ත මූලික රාමුව තුළ එම හිස් ඇලිරක් වියුක්ත මූලික රාමුව තුළ යමක් නිර්මාණය කළ විටම යමක් නිර්මාණය කළ විටම යමක් නිර්මාණය කළ විටම එය එය මූලික රාමුවක් බවට පත්වේ යමක් නිර්මාණය කළ විටම ඒ මූලික රාමුවක් බවට පත්වේ ටීචර් එකයි කියන්නකො මතක නැහැ කියලා ඉවරන ගමන් නමුත් එම රාමුව තුළ යමක් නිර්මාණය කළ විටම එම රාමුව තුළ යමක් නිර්මාණය කළ විටම හරිරි එය මූලික රාමුවක් බවට පත්වේ එය මූලික රාමුවක් බවට පත්වේ මේ මූලික රාමුවක් බවට පත් වේ. හරි ඊළඟ වර්ගය ස්ක්‍රීන් ෆ්‍රේම් ස්ක්‍රීන් රාමු ස්ක්‍රීන් ෆ්‍රේම් ස්ක්‍රීන් රාමු මේවා මේවා යොදාගන්නේ මේවා යොදාගන්නේ චලනමය චලනමය මේවා යොදාගන්නේ චලනමය දෘෂ්ටි මායාව චලනමය දෘෂ්ටි මායාව චලනමය දෘෂ්ටි මායාව නිර්මාණය කිරීම සඳහායි නිර්මාණය කිරීම සඳහායි ඒ කියන්නේ අර සජීවීකරණ ඇති කරන්න මතකයිනේ මම ඔයාලට පෙන්නුවා ඊතලයක් වැටුනේ පළවෙනි රාමුවේ ඉඳන් පළවෙනි කී ෆ්‍රේම් එකේ ඉඳන් ඊළඟට දාපු කී ෆ්‍රේම් එක ළඟට යනකම් මම ස්ක්‍රීන් ෆ්‍රේම් එකක් දැම්මා ඒක දාපු ගමන් මෝෂන් ට්‍රේන් එකක් දැම්මහම ඊතලයක් වැටුනා දෘෂ්ටි මායාව නිර්මාණය කිරීම සඳහායි
තරණමේ දෘෂ්ටි මායාවක් නිර්මාණය කිරීම සඳහායි. මේවා නිර්මාණය කරන්නේ මේවා නිර්මාණය කරන්නේ ඒ කියන්නේ මේ ට්වින් ෆ්‍රේම් එක නිර්මාණය කරන්නේ පරිගණක ක්‍රමලේඛනය මගිනි පරිගණක ක්‍රමලේඛනය මගිනි පරිගණක ක්‍රමලේඛනය මගිනි හරිද සෝරි රාමු 24ක් තුල රාමු 24ක් තුල පමණ චලනයක් සිදු කළ හැක රාමු 24ක් තුල පමණ චලනයක් සිදු කළ හැක චලනය සිදු කළ හැක හරිද හරි ටීචර් හරි එහෙනම් යමු නේද ප්‍රැක්ටිකල් එකට එතකොට අපි මේ වැඩේ කරන මුදුකාංග සොෆ්ට්වෙයාර් එකට අපි කියනවා මොකද්ද මම ඔයාලට ඉන්ස්ටෝල් කරගන්න කිව්ව සොෆ්ට්වෙයාර් එකේ මොකද්ද මේකේ නම ඔය හතරේ මොකද්ද මේකට එන්නේ එන්න මේක ඕකේ ඇත්තම ප්‍රොනවුන්ස් එක ළමයි වික්ටෝරියන් ජියෝටෝ හන්දද හැබැයි කටි පාවිච්චි කරන්නේ වික්ටෝරියන් ජිටෝ කියන වචනේ අර ඕ ශබ්ද කරන්නේ ඉතින් මොනවා කර ප්‍රශ්නයක් නැහැ අපි ඉතින් කතා කරන විදිහට කතා කරමු වික්ටෝරියන් ජීටෝ කියලා තමයි දැන් බහුලව භාවිතා කරන්නේ ඕ අපර කපල හොඳද ඉතින් මේ වික්ටෝරියන් ජීටෝ කියන මෘදුකාංගය ෆ්‍රී ඇන් ඕපන් සෝස් ඒ කියන්නේ නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් ඒකනේ ඔයාලට මම ලින්ක් එක එවුවම ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් උනේ අපිට ඒක බයි කරන්න ඕනේ නැහැ සල්ලි දීලා ගන්න ඕනේ නැහැ නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් මේක ඒවට අපි කියුවා ෆ්‍රී ඇන් ඕපන් සෝස් සොෆ්ට්වෙයාර්ස් කියලා හරි මේ වෙනුවට ඇඩෝබිලා ඇඩෝබි කලෙක්ෂන් එකේ තියෙනවා ඇඩෝබි ෆ්ලෑෂ් කියන එක අහලා තියෙනවද දන්නේ නැහැ මම ඇඩෝබි ෆ්ලෑෂ් හන්දද මේ ෆ්ලෑෂ් කියන සොෆ්ට්වෙයාර් එක ළමයි ෆ්‍රී ඇන් ඕපන් සෝස් නෙමෙයි කොමර්ෂල් එකක් ඒතොර අපිට ඒක සල්ලි දීලා ගන්න වෙනවා ඒක හින්දා තමයි පාවිච්චි කරන්නේ. එතන නැත්තම් පැක් කරන්න වෙනවා. මල ළඟ තියෙන එක ඕපන් කරන්න ගිහම මගේ ලැප් එක ස්ලෝ කියලා වෙලා දන්නවනේ. ඕපන් කරන්න ගිහමත් වෙලා යනවා. ඒකින්ද වෙක්ටෝරියන් ඩිටෝ එකකින් කරමු. මම නිකන් ෆ්ලෑෂ් සර්ච් කරලා පෙන්නන්නම් ඈ. ස්ක්‍රීන් ෂෙයා නෙමෙයි දාලා තියන්නේ. ආ සොෆ්ට්වෙයාර් එක ඉතල නම ලියාගෙන ඉමුකො නැත්තම් මේ වයිට් බෝඩ් එක අයින් වෙනවා. හරි ලියන්න. තරුවක් දාලා द्विमान सजीवीकरणे संधा भाविता करण लबन द्विमान सजीवीकरणे संधा भाविता करण लबन
දීමාන සජීවීකරණය සඳහා භාවිතා කරනු ලබන දීමාන සජීවීකරණය සඳහා භාවිතා කරනු ලබන නිදහස් මෘදුකාංගයක් ලෙස නිදහස් මෘදුකාංගයක් ලෙස වෙක්ටෝරියන් ජිටෝ මෘදුකාංගය වෙක්ටෝරියන් ජිටෝ මෘදුකාංගය වෙක්ටෝරියන් ජිටෝ මෘදුකාංගය භාවිතා කරයි හරිද ඊළඟට තරුව දාලා ලියන්න මේ සඳහා භාවිතා කළ හැකි වාණිජමය මෘදුකාංගයක් ලෙස මේ සඳහා භාවිතා කළ හැකි වාණිජමය මෘදුකාංගයක් ලෙස Adobe Flash මෘදුකාංගේ හඳුන්වා දිය හැක Adobe Flash මෘදුකාංගේ හඳුන්වා දිය හැක Adobe Flash මෘදුකාංගය භාවිතා කළ හැක හරිද ඊළි වරද තමයි ඉන්නවද නැද්දවත් නැහැ මේ ළම හරි යම් ප්‍රැක්ටිකල් එකට තව විනාඩි 6යි තියෙන්නේ කමන්න කියලා දෙන්නම් කටක අපි සර්ච් කරන්න ඕනේ වෙක්ටෝරියන් ජිටෝ කියලා එතකොට නිල් පාට අයිකන් එකකින් අපිට සොෆ්ට්වෙයා එක පෙන්වනවා හොඳද හරි මේක තමයි අපේ සොෆ්ට්වෙයා එක වෙක්ටෝරියන් ජිටෝ
තියන අය ඕපන් කරගන්න නැති අය බලා ගන්න හරි එතකොට මෙතන තියෙන මේ මැද සුදු පාට කොටුවක් තියෙන්නේ මෙන්න මේකට අපි කියනවා මේකට අපි කියනවා වර්ක් ස්පේස් එක කියලා වැඩපත කියන එක තමයි මේකෙන් අද වර්ක් ස්පේස් එක කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ වැඩපත කියන එකදනේ එතකොට ඔබ තමයි අපේ වර්ක් ස්පේස් එක අපි වැඩ කරන ස්ථානය හරිද වැඩතලය කියලා කියනවා ඔයාලගේ අතුපතේ ඇත්තේ වැඩතලය කියන එක වර්ක් ස්පේස් කියලා අපි ඉතින් වචනෙන් පාවිච්චි කරන්න එහෙම හොඳද ඊට පස්සේ මෙන්න මේ කොටස මේ ටූල් ටික පේනව නේද ඔයාලට මේ මූ ටූල් එක මේ පැන්සල මේවා ටූල්ස් හැම සොෆ්ට්වෙයාර් එකෙම තියෙන ඒවානේ ඔයාලා දන්නවා මේවා මේකට අපි කියනවා ටූල් බොක්ස් ඇඳීමේ මෙවලම් තීරුව කියලා ටූල් බොක්ස් එක කියලා හරිද ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ කොටස මම මේ කවර් කරන කොටස බලාගත්තද මේ ලේයර් 1 කියලා තියෙන්නේ. ඒතර මෙතෙන්ට අපිට ලේයර්ස් ගන්න පුළුවන්. එක එක ලේයර් වල වැඩ කරන්න ළමයි. දැන් හිතන්නකෝ මම එක එක ලේයර් එක කඳිනවා මේ මෙතන බෑග්ග්‍රවුන්ඩ් එක. තව ලේයර් එක කඳිනවා බෝලයක්. තව ලේයර් එක කඳිනවා මේ ඉරා. හරිද? එතකොට අපි කරන හැම ඩ්‍රෝවින් එකම ලේයර්ස් වල වෙන වෙනම කරපුවම අපිට ඒ වලට වැඩ ඒ වගේ එක එක විශේෂත්වයන් සිද්ධ කරන්න ලේසි. එකම ලේයර් එකේ කරපුවම එක විදිහට තමයි චලනයන් සිද්ධ වෙන්නේ. හිතන්නකෝ මම මේක බෝලයක් ඇඳලා ඒක ඉස්සරහට පෙරලිලා යන්න මේ ට්වින් එකක් දෙනවා කියලා. මේක ට්වින් එක හදනවා බෝලයක් ඉස්සරහට පෙරලලා. ඒ ලේයකෙන් මම අදිනවා මේ බෑග්ග්‍රවුන්ඩ් එක. එතකොට මොකද වෙන්නේ? බෑග්ග්‍රවුන්ඩ් එකත් පෙරලිලා යනවා අර විදිහට. එහෙම නෙමෙයි අපිට එක එක ඉමේජ් එකට එක එක වෙනස්කම් නේ කරන්න ඕනේ. එතකොට අපි එක එක ඉමේජ් එකට වෙන වෙනම ලේයර්ස් පාවිච්චි කරන්න ඕනේ. එකම ලේයකේ කරන්නේ එකම ක්‍රියාවලියක් සිද්ධ වෙන ඉමේජස් විතරයි. හරිද ඊට පස්සේ මෙන්න මේ කොටස quick access tool bar එක හැම එකෙම තියෙන ඔයාලා එක දන්නවා මෙතන උඩ තියෙන්නේ menu bar එක menu තියෙන මේ file edit view insert modify control ඔව අපේ සාමාන්‍ය word excel වල තියෙන ඒවානේ ඒතර මෙතන උඩ තියෙන්නේ මොකද්ද title bar එක title bar මාතෘකා తీරුවේ අපි විශේෂයෙන් කියන්න ඕනේ අපි පොදුවේ හැම එකෙම පාවිච්චි කරන්නේ. හරි? විශේෂ දේවල් ටික විතර කතා කරගෙන යමු. ඊළඟට මෙන්න මේ කොටස. මේ play button එක තියෙන්නේ. play button එකයි previous එකයි next එකයි. ඔන්න ඔය button තුන තියෙන කොටස. එතකොට මේ කොටුව මොකක්ද? ටොපික පෝස් එක ස්ටොප් එක ඉන්නේ මේ කොටුවට හරිද මේකට අපි කියනවා built in player කියලා built in player කියලා කියනවා හරිද ඒ කියන්නේ අපි ප්ලේ කරන්න ප්ලේයර් එකක පාවිච්චි කරන කොටස් ටිකක් ඔය ඕනේ ප්ලේයර් එකක තියෙනවනේ ළමයි වීඩියෝ එක ප්ලේ වුණොත් ඒ වීඩියෝ එක ස්ටොප් කරන්න ඒ වීඩියෝ එක ප්ලේ කරන්න කලින් වීඩියෝ එකට යන්න ඊට පස්සේ වීඩියෝ එකට යන්න අන්න ඔය කොටසට අපි කියනවා built in player කියලා මෙන්න මේ කොටස හරි මේකට කියන එක මම කිව්වද නම මේක නම කිව්වේ නෑ නේද මෙතන ලේයර්ස් තියෙන්නේ එතකොට ඒවට අපි විස්තර කියලා කියන්නේ ඊළඟට වැඩතලේ පෙන්නුවා මෙන්න මේක මේ කොටස මොකද්ද කලින් මම හරි ෆ්‍රේම් කොටස කියලා දුන්නේ ඔයාලට ෆ්‍රේම් ටික කියලා දුන්නානේ ඒකට මොකද කියන්නේ ඒක කියලා දුන්නේ ඒ වෙලාවේ මොකද මේකට කියන්නේ කාල රාමුව ටයිම් ෆ්‍රේම් එක කියලා කියන්නේ කාල රාමුව තුල තමයි අර මං කියන ෆ්‍රේම් වර්ග ටික තියෙන්නේ ඕන ඔය කොටසට අපි කියනවා කාල රාමුව කියලා හරිද ඕව තමයි ප්‍රධාන වශයෙන් අපිට මේක හඳුනා ගන්න තියෙන කොටස් ටික ඒ ඇරෙන්න අපිට කලර් බොක්ස් කලර් පැලට් එක එනවා කලර්ස් දැන් එක
කලර් පැලට් එක අයින් කරගෙන ආයෙ ගන්න කොහොමද කියලා අහන හැඩ තල තියෙන එක නේද ආයෙ අපහු අපිට පුළුවන් ඒක ටූල්ස් වලට ගිහිල්ලා ගන්න ටූල් බාර් එක ඇඩ් කරගන්න පුළුවන් මම පෙන්නන්නම් ඉදි කරා මේ තියෙන මේක තමයි අපේ හැඩතල තීරුව හැඩතල සහ ජ්‍යාමිතික තීරුව කියලා කියනවා. ඒ කියන්නේ අපි මේකෙන් තමයි කලර්ස් දාගන්නේ. ඒතර කලර්ස් ටික ඇඩ් කරගන්න. මෙන්න මේ තීරුව ඕනේ. කයින් වුණාම ගන්න හැටි හොබනේ. හරි පටන් ගන්නවා මොදින් මං කියලා දුන්න ඉන්ටර්ෆේස් එක දැන් කොහොමද වෙන්නේ කියලා ඊට පස්සේ අපි දැන් පොඩි ස්ක්‍රීන් එකක් හදලා බලමු. ඒ කියන්නේ පොඩි සජීවීකරණය නිර්මාණය කරලා බලමු. දැන් බලන්න මේ කාල රාමු නැත්නම් මොකද්ද මේකට අපි කිව්වේ ටයිම් ෆ්‍රේම් එකේ තියෙන මේ normal frames වලින් පළවෙනි ෆ්‍රේම් එකට මොන ෆ්‍රේම් එකක්ද හම්බෙලා තියෙන්නේ තමයි. මේ සුදු පාට හිස් බෝලයක් තියෙන. මොකද මේ ෆ්‍රේම් එකේ නම? කියන්නේ සෙට් එකට හරි දාන්න. මොකද මේ ෆ්‍රේම් එකේ නම ඔය දැන් පළවෙනි ෆ්‍රේම් එකේ තියෙන වියුක්ත මූලික රාමුව. අන්න හරි. වියුක්ත මූලික රාමුවක් තියෙන. බ්ලැන්ක් කී ෆ්‍රේම් එකක් තියෙන. එතකොට බ්ලැන්ක් කී ෆ්‍රේම් එකක් ඔය අපි දැන් අදින්ද සූදානම් වෙලා ඉන්න අපි ඕකනේ ඒකින් දෙක දැන් බ්ලැන්ක් විදිහට දිනවා දැන් මේක උඩ අපි අඳිනවා අන්න වියුක්ත මූලික රාමුව අපි අඳිනවා මම වෘත්තයක් අඳිනවා කියලා හිතන්න ඕන වෘත්තයක් අඳින්න වැඩතලයෙන් එළිය යන්න
හරි දැන් බලන්න blank key frame එකට මොකද වෙලා තියෙන්නේ කියලා මොකක් වෙලාද මොකක් බවටද පත් වෙලා තියෙන්නේ ओवल टूल मेक रेक्टैंगल टूल रेक्टैंगल टूल इतना क्लिक हेड स्टार पॉलीगॉन राउंडेड रेक्टैंगल हेड दीयन हर मे मेक अत्यावश्यम टूल मे तीन सिलेक्शन टूल अभी ओन मध्यमा दी सिलेक्शन टूल पावचर मेक सब सिलेक्शन टूल सब सिलेक्शन टूल गई मे वुर्ते सब मुलू अब सब स्थान दीयन उपस्थान सिलेक्ट कर मे उड़ते मैं विनस्तर मे उपस्थान क्लिक कर सब सिलेक्शन टूल की पड़ी पड़ी दें विनस्तर पड़ी पड़ी दें वाले सिलेक्शन करें बोलवा चूटी को तीन को क्लिक कर ब्रेकर विनस्तर का बोलवा तम के हटे अरे ඔය විදිහ හැඩයක් හදා ගන්න පුළුවන් මොකක් හරි ඉතින් ඔයාලා කැමති කැමති විදිහට නිර්මාණය කර ගන්න පුළුවන් ඊළඟට මේක මොකද්ද ලයින් ටූල් එක ඒ කියන්නේ ලයින් එකක් අඳින්න අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් ඔය ලයින් ටූල් එකේ මොනවා හරි ලයින් නැඳ ගන්න ඕන නම් ඒක පාවිච්චි කරන්න පුළුවන් ඊළඟට මේක ලැසෝ ටූල් එක ඔයාලට කලින් දැන් සාමාන්‍ය මේක ජිම් ග්‍රැෆික් ඩිසයින් ඉගෙනගෙන නේන්නේ ඒ කියන්නේ මේ इमेज एडिटिंग सॉफ्टवेयर की गणना करें ये तो वाले में टूल टिक सेर माल इगन करने ने आप ये तो वाले में की टूल किया लेने आए ना मैं एक तब इगन करने थी हिंदा लेसो टूल लेके किया लेना लेसो टूल लेके कराने इतना मैं सिलेक्ट कर गाने का मैं इतना मैं तो इमेज का तीबा किया ला मैं इमेज का तब डाला ने इमेज के कोटे सक मटे पा कोटे सक ना एक सिलेक्ट कर का नाइन करने का मैं लेसो टूल लेके कराने अरे दो ඊළඟට මේක insert bitmap tool bitmap එක කියන එක ගැන බය වෙන්න එපා ළමයි bitmap එක කියන්නේ මේකෙදි image එකටම තමයි මේකෙන් අපිට image එකක් open කරගන්න පුළුවන් ඊට image එක open කළා image එකට චලනයක් දෙනවා නම් ඒ විදිහට චලනයක් දෙන විදිහට ඔයාලට හදා ගන්න පුළුවන් ඒ click කරපහම මේ විදිහේ window එකක් එනවා ඒකෙන් අපිට images තියෙන තැන select කරලා image එකක් add කරගන්න පුළුවන් इमेज क्लिक कर इमेज दल मे विंडो इक सैज इमेज इतना अब बोलवा फिटीन विंडो करें विंडो इक फिट कर इमेज सैज सिलेक्शन टूल अडजस्ट कर बोलवा अड़कर बोलवा चुटक सैज अड़कर इमेज पेन गाँव एक बला सिलेक्शन टूल हर में हर चेंज कर बोलवा इमेज वर्क स्पेस पेन तरह चूटी मंगे मे वर्क स्पेस मे इमेज के सैज बला इतोट आप वर्क स्पेस गेलपेन इमेज हदागा अनेट मैं अडजस्ट कर अडजस्ट कर मैंने फ्री ट्रांसफॉर्म टूल के मैंने फ्री ट्रांसफॉर्म टूल सिलेक्ट कर ला इमेज ओने मेनस्कर पुलवा सैज खरकाल हरी पहालट दिन हरी
විදිහට ප්‍රී ට්‍රාන්ස්ෆෝම් කරගන්න පුළුවන්. හරිද? ඊළඟට මේක text tool එක. ඒක text එකක් දානවා නම් අපේ image අපේ workspace එකේ මොනවා හරි text එකක් දාන්න අවශ්‍ය නැහැ. text tool එක පාවිච්චි කරලා text එකක් දාගන්න පුළුවන් ඔයාලට. ඊළඟට oval tool එක කියලා දුන උත් මේකට එක එක හැඩ ඇඳ ගන්න පුළුවන් අපිට. ප්‍රී ට්‍රාන්ස්ෆෝම් එක කියලා දුන්නා. pencil tool එක පාවිච්චි කරලා අපිට පුළුවන් ලියා ගැනීම මොනවා හරි පැන්සලින් අදින drawing කරන්න පුළුවන් අය ඉන්නවනම් drawing වලට ගන්න පුළුවන් ඊළඟට මේක brush tool එක brush කරන්න තියෙන්නේ ඒකේ pencil ට වැඩිය brush එකේ lines ලොකුයි හරිද හැබැයි මේකේ ලස්සන output එකක් එනවා පස්සේ අපි අඳපු යද කෑලි අයින් වෙලා soft විදිහට output එක එනවා fill transform කියලා දුන්නා fill transform tool එක fill transform එකෙන් පුළුවන් අපිට colors fill කරගන්න මෙන්න මේ විදිහට දැන් අර line එකද ලයින් එකේ පාට රතු පාටින් වෙනස් වුණානේ. එතකොට අපි සිලෙක්ට් කරන කැලලට ඒ විදිහට අපිට fill transform එකක් දාගන්න පුළුවන්. මේකේ lines තමයි එන්නේ pen එකෙන් brush එකින් අපිට. අන්න ওই විදිහට වෙනස් කරගන්න පුළුවන්. අපි සිලෙක්ට් කරන කොටස තුල තියෙන කොටස් වල වර්ණය වෙනස් කරගන්න පුළුවන්. හරිද? ඊළඟ එක ink bottle එක ink bottle එකෙන් කරන්නේ colors දාන එකමයි. මේක නම් හැමෝම දන්නම ඇති paint bucket එක paint bucket එකෙන් කරන්නේ colors දාන එක. මේ විදිහට color එකක් change කර ගන්න පුළුවන් දාලා eyedropper එක eyedropper එකෙන් කුඩා ස්ථාන වලට colors change කරන්න පුළුවන්. මේක eraser එක. මේක zoom zoom කරන්න දානවා නේ. මේක hand tool එක. ඒතර මේ tool යට tool ටික extra විශේෂ නැහැ. මුල් ටික මතක තියාගන්න. ඔක මතක හිටිනවා දැන් මේ software හතරේම අපි ওই ටූල් ටික නිතර පාවිච්චි කරනවා. එතකොට මතක හිටිනවා මතක වෙන්නේ නැහැ. අපි ඉක්මනට ඇඳලා පොඩි නිර්මාණයක් කරලා බලමු. නැත්නම් වෙලාව ගියපහම ඔයාලට ප්‍රශ්න අහන්න වෙලාවක් නැති වෙනවා. අලුත් page එකක් ගන්න කොහොමද? File ගිහිල්ලා new movie කියන එකට ගිහින් අලුත් page එකක් ගන්න පුළුවන්. ඒ වුණාම මෙන්න මෙතන quick access එකේ තියෙනවා ළමයි බලන්න. මෙතන මේ quick access එකේ තියෙනවා new එකක් ගන්න. control n ගහලා අපිට අලුත් page එකක් ගන්න පුළුවන්. අනේ මම ගත්ත අලුත් page එක. දැන් අපි බලමු කොහොමද මේකේ සරල සජීවීකරණය නිර්මාණය කරන්නේ කියලා. සාමාන්‍යයෙන් මම ඉතින් හැම අවුරුද්දෙම කියලා දෙන පළවෙනි සජීවීකරණය තමයි ළමයි බෝලයක් බම් ෆෙවි කොහොමද එහා පැත්තට යන්නේ කියලා. මේ workspace එකේ කරවල ඉඳන් අනිත් පැත්තට කොහොමද බෝලය බම් ෆෙවි යන්නේ කියන එක තමයි මම ඉස්සෙල්ලාම කියලා දෙන්නේ ඔයාලට. එතකොට බෝලයක් අඳින්න අපි oval tool එක ගන්නවා. ඔන්න ඇඳා. ඔන්න මේකට කලර් එකක් දාගන්න පුළුවන් paint bucket එක click කරලා brush එකට ගිහින් කැමති කලර් එකක් select කරලා එහෙම දාගන්න පුළුවන්. එතන මේකේ outline එකේ කලර් එක අපිට දාගන්න පුළුවන්. මේ විදිහට pen කියන එක select කරලා outline එකටත් මට නිල්ම දාගන්න පුළුවන්. එතන මේක දාන්නේ fill transform tool එක select කරලා මෙහෙම select කරගන්න අවශ්‍ය රූපේ දැන් pen එකේ තියෙන කලර් එක වෙනස් කරනවා. මම නිල් දැම්මා. එතකොට මේකේ border color එකත් වෙනස් වෙනවා නිල් වලට. පැහැදිලි දෙය ටික. පැහැදිලිද? ඔයා ඉන්නේ. ඔව් ටීචර්. ඉතාලද නැද්ද මට දැනෙන්නේ කවුරුත් කතා කරන්නේ නැති හින්දා. හරි. දැන් මේ ඇඳලා තියෙන අපි key frame එකක first key frame එකේ ඇඳලා තියෙන වෘත්තය. දැන් මම හිතනවා තත්පර 30කට පස්සේ තත්පර නෙමෙයි තත්පරයකදී ළමයි යනවා ෆ්‍රේම් 24ක් හොඳ මේකේ තත්පරයක් යද්දී මෙතන ෆ්‍රේම් 24ක් යන මෙතෙන්ටනේ මෙතෙන්ට එන්න යාට තත්පරයක් යනවා එතකොට අපි තත්පර ගාන නෙමෙයි මේ ෆ්‍රේම් වලින් බලන්නේ දැන් මම මේ හැරී විතර ෆ්‍රේම් 48කට විතර දැමුවොත් ඔන්න තත්පර දෙකක තමයි සිද්ධ වෙන්නේ හරිද එකකින්ද ෆ්‍රේම් 60කට විතර දාන්නම්කෝ අන්න ෆ්‍රේම් 60කට දැම්මා එතකොට තත්පර තුනක් හතරකට ආසන්න වෙන්න සිද්ධ වෙනවා ක්‍රියාවලිය 60 වෙනි ෆ්‍රේම් එකට දානවා මම මොකක් දාන්න ඕනේ කී ෆ්‍රේම් එකක්ද
ब्लैंक की फ्रेम में कद स्क्रीन फ्रेम में कद फ्रेम में कद मैं यहाँ पे साजीवी करने आवश्यक है ना तैने तमाम वाय हैटा किया कितने तमाम मुन्ना फ्रेम में कद दान दो ने की फ्रेम में कद आरंभ के काई आवश्यक है काई मां की वक्त की फ्रेम दान के लिए ना मितने राइट क्लिक कर ला माउस के राइट क्लिक कर ला इंसर्ट की फ्रेम किए ने कद दान हरि� की फ्रेम එක දැම්මම මේකට ළඟම ෆ්‍රේම් එක මෙන්න මේ විදිහේ කොටුවක් පෙන්නනවා. ඒ කියන්නේ අපි අවසාන ෆ්‍රේම් එක කියලා මෙතන පෙන්නන්නේ. හරිද? දැන් ඔතනට දැම්මට බෝලේ මෙතන තිබිලා හරියනවද? නැහැ. එහෙනම් අපි මේ 60 වෙනි ෆ්‍රේම් එකේ බෝලේ තියෙන්න ඕනේ තැනට ගිහින් තියන්න ඕනේ. හරිද? ඒක අරන් යන්න නම් බෝලේ අරන් යන්න දැන් මෙහෙම තිබ්බම අරන් යන්න බෑනේ. මූ ටූල් එකට ගිහින් මූ ටූල් එක සිලෙක්ට් කරලා sorry සිලෙක්ෂන් ටූල් එකට ගිහින් සිලෙක්ෂන් ටූල් එකේ මූ කරන්න අපි एक सिलेक्ट कर ला मैं विधि टे ऐड करने आना वाह यहाँ पे फिर मटोन ओ यार ठीक है मितन किंतु यार मटोन है मितन मैंने मांगी थी नहीं तिया गात हरिद उन्हें देंगे तेरे टे घील दिए नहीं हटा बनी है कि मां किया नहीं पाला बनी है कि मैं पैसे ती बिल हटा बनी क्या दिल्ली में तेरे आने के इधर से मां किया ना अतर मैं का मितने इंदा मितने ट्यांडे गमन करवांडे मोशन ट्वीन निगा दान लेकिल एक अड़ा पिपा विच करने फ्रेम वर्गे मो का गला माय सजीव करने या दृष्टि माया वैधि करने बाविता करने फ्रेम में का मो का द बाग्या कथा कराने दे मुकद्दा ने उन फ्रेम में अभी पाहुगरन फ्रेम फ्रेम वाले मुकद्दी क्या ने ट्वीन फ्रेम में का ओ ट्वीन फ्रेम में का दान दो ऐहे ना ट्वीन फ्रेम में का दान है महिमाई लम्बे दें मैंने मितन तीन फ्रेम्स दिखा नहीं बिलाव यार अट पेन आवाज़ अरे मैं विधि रे कोटु कोटु पेन ना ने ना मितन तीन ने निकान तान ही स्पेस दिखा और ना ये स्पेस की राइट क्लिक कर ला उतने टे घिला राइट क्लिक कर ला मैंने मैं पाला भी नहीं का दागान दो क्रिएट मोशन ट्वीन किए ने मोशन ट्वीन ने का कभी हदान दिया ने क्रिएट करान दिया ने क्रिएट मोशन ट्वीन किए ने का दागान दो ये तो कोटे मैं विधि टे इतना लिया पेन ना ना हाँ दें करना है कि हम ओमोइटी का करा गा तद आते का करना है हम ओमोइटी करेगा तद ओ ना ये सेम करान दे प्ले कर बल पलवीन फ्रेम मेतन क्लिक कर प्ले कर बल मेतनी प्ले कर तेन मत का मेतन उन्न बोले गमन करना समतला पुष्टि बहुमी मैं मंक मटवा बहुमी इक दिग्ड मैं पेरिवा मे मट हदने मे बोले बहुमें टेनिस बोले का इतकोट मैं तत्पर दी दहावनी फ्रेम अद्दी मैं मे बोले पोजिशन मित्र कितने चूट पुटे विशेष फ्रेम अभी बोले दीयन तब चूट पहाल तीसने फ्रेम इकड़ी क्लिक कर लाइक पोजिशन विना विनता पोजिशन विनाशकरण की फ्रेम एडवा अभी पोजिशन विनाशकर की फ्रेम निकम एडवा मूनिका निकम एडवा दागा मोशन दागा ओडी
वृत्ति पलवीन फ्रेम हरिद हेटवीन फ्रेम की फ्रेम अटवीन फ्रेम ओने कल दीर्घ करना मे वृत्ते सारी मे बोले पेरिलयन अवस्था पेना इतने हेटवीन फ्रेम बोले तीन आप हरिद हेटवीन फ्रेम बोले तीब्बा दमटोने मेक पेरिलयन भाव पेना एक पेना मम्मी तेना मोशन टू इन का निर्माण करा लोन दृष्टि मायावा निर्माण करा लोन एक करानी मिथन मे की फ्रेम देख अतर तीन अवकाश गिहिला राइट क्लिकर ला क्रिएट मोशन टू इन के देना ओन दीला क्लिकर भाव मेन मे विधि पलन फ्रेम अवसान फ्रेम तलाक पेटना दंगा मोशन टू इन हेड तीन अब पलवीन फ्रेम इक गिहिला प्ले कर बला पुल मैं प्ले कर बोले पेरदीला अब मंकी वे मत ओने मे बोले बाउं पेना बाउं पेना कोहमद गोला बला समार मगे इतने मंकी वो मं कम कल परास मन दाने दहाय दहाय इतने हाई पार बोले बाउंपेना पहेम पहाट दागा पुलवा कमी का दाने पुल सामने कमी कल परास बल्ट मे बोले चलने विनस्कर दह विनी फ्रेम हिमी क्ली करला मुना विनस्का दह विन फ्रेम क्ली करना क्ली करला तेन विनस्कर बोले विस्त उड़ा मम्म गिहिंग एक तीन तेना विनस्कर दीह उड़ा एक तीन तेना विनस्कर प्रश्न पुलवा आबो पल फ्रेम गिहिला बला बोले बाउं बोले मोशन टू इन अटर गेमोने मेक बांपेन हटिया दागा मंगी बांपेदी मोशन टू इन अटर कई तेरुनाद तेरने मम्मी की रिकॉर्डिंग मगर आप रिकॉर्डिंग बल नवत नवत्मीट कर स्पीड तीन संहारे मेशीन भी तिरवेगर तुड़वे रिकॉर्डिंग आप नवत नवत बलने मदीन इतर करेंद का रिकॉर्डिंग बल अरे कोई विधि अब पुलवा पड़ी सजीवीकरण कदागा पसीद हदब सजीवीकरण मे गुर्तने बैकग्रउंड कदागा पुलवा दंकने इकम स्तर करो अम्मा दिखम इकम चलने इकम लेक करो दिखम इकम चलने इक मोशन टू इन अने मेकि टू इन विन मे विधियम दी अभी विनस्तर मे फ्रेम मे कल टाइम फ्रेम एना अभी विनम अद्यादना विनम लेकिन लेक कैटर गेन मिथन अट तीयनवा न्यू लेकिन मे न्यू लेकिन क्लिक करला अलुत लेकिन मे अलुत लेकदमा मे हिस्सा पेना लेयर टू की अलुत लेक मंदागन मे पलवीन फ्रेम हेटवीन फ्रेम की फ्रेम द एक दागा इमेज बैकग्राउंड बैकग्राउंड दागा एक अपे पेज विंडो के हटिए अडजस्ट कर फ्री ट्रांसफॉर्म टूल सही से विनाश कर।
මට මවුස් එකක් නැහැ ළමයි ඒකෙන් දාම අවුරින් එහෙම කරන්න बैकग्राउंड एक लेयर टू वर्ल्ड बैकग्राउंड लेयर टू वर्ल्ड ने मैं डालती हूँ एक डालती हूँ बालों को एक मंडालती हूँ कि जीवन बालान මන් දැන් ඒ වෙලාවෙ ක්ලික් කරලා තිබිලා තියෙන තමයි මේ layer 1 එකේ අවසාන ෆ්‍රේම් එක. එතෙන් තමයි background එක ඇදලා තියෙන්නේ. මට එතෙන්ට දාන්න ඕනේ. නෑනේ මට මේ layer 2 වලට background එක දාන්න ඕනේ. එහෙනම් මට අපෝ ඒක අන්ඩු කරගන්න වෙනවා. मम्मी लेयर सिलेक्ट करला एक पलवेने फ्रेम एक सिलेक्ट करला तमा दागांडोने मट अवश्य रूपय पेलाट तोय वागे देवाल वेन्न पुलुव मैं दैन मन दैनगनत मट एहेम उनान पलवीन फ्रेम की पलवीन फ्रेम की पास बल तीन इस बल हेटे तीन मन फ्रेम कदम आवे की तीन हेटे की फ्रेम कद ब्लैंक की फ्रेम कद ब्लैंक की फ्रेम इतना ब्लैंक की फ्रेम वाले आप इमेज पेना मैं की फ्रेम दमेंट अटे ब्लैंक दीना आप पूर्व मेतना एक की फ्रेम अब पत्कर ब्लैंक मैं दी इतना की फ्रेम ब्लैंक की फ्रेम का की फ्रेम अभी हटे करना मिहा फ्रेम अभी दंडी की फ्रेम विधि ब्लैंक क्लियर विद्यारे तो मे हटे फ्रेम कदम ब्लैंक की फ्रेम का विद्य हटे नी के इमेज तीन विद्य टेम्प्ले कर बल पलवे फ्रेम दल दी अरे इमेज पिटी पास बोले गमन करेंट करे इमेज पिटी पास बोले गमन करे एक करा पोलवा मे ले इमेज दीएनए सॉरी मैंने मे इमेज दीएनए बोलेट पिटी पास इसरा ऐ ना बोले पीटी पास दान की मेन मेम सिलेक्ट कर ब्रैक कर उड़े दागानी मैं ले वन उड़े ले टू पहाल देंगे प्ले कर बल देंगर गमन कर उड़ीम पेड़ो दे बल अब मत पीटीम पेड़ो दे उड़म ले ఈలంగడ పెయింట్ ఓని పీవలట అపి లేయర్స్ తీక మారు కరగాన దెన్ ఓయలంట తేరున లేయర్ దెకక వెడ కరన్నే కొహమది కియల ఇమేజ్ ఎకక్ దాగాన్నే కొహమది కియల ట్వీన్ ఫ్రేమ్ దాగాన్నే కొహమద మోషన్ ట్వీన్ ఎకక్ అదాన్నే కొహమద ఓయ టికమ మే కొడసెన్ కవర్ వెనం హరిద
ඊළඟට මේක කොහොමද අපි export කරගන්නේ කියලා බලන්න ඕනේ. දැන් මෙන්න මෙතන save කරොත් මේ save icon එකනේ. ඔතන save කරාම මේක save වෙන්න ළමයි file එක විදිහට එන. දැන් untitled කියන තියෙන මොකද්ද අපි දාමු? weight 11 කියලා. weight 11 animation. हम सेव करना मन डेस्कटॉप पे अरे तो बालों में एक मौका पिज़्ज़ा सेव वेला थी नहीं किया ला आओ यार डिस्प्ले ने कभी नहीं बलान ग्रेड 11 एनिमेशन सेवी ग्रेड 11 एनिमेशन डॉट बीजीडी विक्टोरियन जीटो सेवेला वीडियो मेकअप ओपन कर विक्टोरियन जीटो फाइल ओपन वेने मैंने मेक मैं दमा आप ओपन यह ना अभी कहो मैं आप हदपू एक वीडियो का फिर एक्सपोर्ट कर सेव करा तो मदी यह ना फाइल के आनावा मैं तीन में एक्सपोर्ट फ्लैश मूवी के फ्लैश मूवी का फिर अभी मैं एक्सपोर्ट कर दमा क्लिक कर डेस्कटॉप पे सेव देना ग्रेड 11 एनिमेशन के लिए देनावा बलन सेव फ्लैश मूवी का डॉट एस डब्ल्यू वेफ का एक सेव कर इट पास एक्सपोर्ट सेटिंग कंप्रेस मूवी कंप्रेस करना इमेज एडिटिंग कंप्रेस करना अभी मेक हदलती साइज विशाल आईने एक कड़ू साइज बट पत् करना मैं कंप्रेस करके ओके दिन दिन मेतना दिन ग्रेड 11 एनिमेशन मूवी का कंप्रेस करा ग्रेड 11 एनिमेशन मैं दिन पेन टीचर मैं ओपन कर ग्रेड 11 एनिमेशन डबल क्लिक कर ला मेन मेवा सरल वीडियो का फिर मेक प्ले वे सामान्य कार्टून सिद्धवेन तमालमे वेन वेन बैकग्राउंड ऐड कर लेयर्स गुड एक इमेज चलती एक तमें कार्टून की अब पेन पूस दूनवा दूनवा एनिमेशन तमा बैकग्राउंड चेंज होना बैकग्राउंड देखा बैकग्राउंड देखा तू ना यूज करना देखा अभी मैं तो नहीं कहीं ने सरल निर्माण या कर लेती है ने कार्टून का क्या नहीं थी मैं फ्लैश फ्लैश हरी विक्टोरियन जीटो वाली हरी करना संकीर्ण निर्माण है गैर तो लुटी है ना वो क्या करना है तो जाने का इंडो वर्ड है अभी विभाग के तहाई और ना फ्रेम में का क्या नेता में आई करने में थोड़ी टूल ले का क्या ඊට වැඩි දෙයක් මේකේ හන්නේ නැහැ. හැබැයි ඉතින් අපි දැනගෙන ඉන්න ඕනේ මේ හැමදේක් වෙන්නේ මෙන්න මේකේ කියලා. ඔයාලා තනින් හදාන්න පුළුවන් නම් හොඳයි. ඒකට තව තව නිර්මාණ කරන්න හිතෙනවා. දැන් මේකෙන් තොරන් හදාන්න පුළුවන්. හොඳද? තොරණක් හදාන්න පුළුවන්. ඔයාලා සර්ච් කරලා බලන්න ඉන්ටර්නෙට් එකේ වික්ටෝරියන් ජිටෝ වලින් කරපු නිර්මාණ ගැන. එතකොට අර කෝඩ් බබාලේ ඉන්නේ कोट बबाला वेना स्कम कर कर हदान पुला मल लग देंगे हदबू अन्य मैं बी ए फॉर्मेट ला दें तीन बार मनोत ने मैं एक हिंदा पेन आने दिया अग्ने वाला ट्राई कर ला हद हदबू मटे वन मनो हम हरी कमान ने वाला ना मैं सिंपल ना इन्ना वन तम अंगे दरी मनो हरी पड़ी एक आखा दला मैं बोले कर के ने कमने में वेना अलू निर्माण कर ला इवान
මොන හරි හරි ප්‍රශ්න තියෙනවා නම් group එකට හරි ඔයාලා private message හරි කරන්න මම කියලා දෙන්න. එන ප්‍රශ්න තියෙනවද මොනවා හරි? මේ 2 මේ tab එකක් බලමු පොඩ්ඩක් නිකන්. File එකෙන් තියෙනවා new movie එකක් add කරගන්න. Open කරන්න. Close save save as over තේරෙනවනේ. Import library වලින් කරන්න. මොන අපේ මොන හරි image තියෙනවා නම් ඒක add කරගන්න පුළුවන් මෙතෙන්. ඊළඟට edit එකේ අඳුර ඉරු දිනන control z control y ඒවා shortcut keys මතක තියාගන්න ළමයි අපේ paper එකකින් අහන paper එකේ අහනවා. එතන මේ වගේ දේවල් වලින් අපිට ඒවා පාවිච්චි කරන්න ලේසි මතක හිටිනවනේ. control c control v control x control y ඔය ටික මතක තියාගන්න. ඊළඟට මෙතන tools පෙන්නනවා. මෙන් tools ticker tool box එකේ තියෙන sound export තියෙනවනේ sound අපි මෙතන තව sound add කරේ නෑනේ. ඕන නම් sound add කරලා sound export කරන්නත් පුළුවන් වෙනවා. rulers big ගන්න ඒවා zoom out කරන්න zoom in දන්නව නේද මේ ටික. magnification කියන ටික ලොක් කරලා බලන්න. ඒක තමයි මම අර මෙන්න මෙතනින් කරේ. magnification insert එකේ තියෙනවා layers insert කරන්න frame key frame blank key frame මේ වල shortcut keys තියෙනවා F5 F6 F7 විදිහට symbol add කරගන්න පුළුවන්. bitmap එකක් කියන්නේ මම කියන්නේ image එකක් කියලා. ඊට sound add කරගන්න පුළුවන් මෙතන මේ scene add කරගන්න පුළුවන්. මේවා ටිකක් advance අපිට පාවිච්චි වෙන්න නෑ අඩුයි මේක පාවිච්චි කරනවා. flash එක නම් ඒවා ගොඩක් පාවිච්චි කරන්න ලේසි. adobe flash වල. මේවා software එකක් මොනවත් නෑ ළමයි මලක නැත්නම් ඔයාලට මම ඒ ටික එවනවා link දාන්න නේද? මම ළඟ දැන් software සේරම d එකේ මම දාලා තිබ්බේ ඒ ටික delete කර. අපෝ recover කරද්දී නෝ software ටික ආවෙ නෑ. modify එකේ document modify කරන්න layers modify කරන්න arrange කරන්න තියෙනවා. මේව නිකන් කරලා බලන්න. ඔයාලට ගොඩාක් දේවල් දැනගන්න ඕන නම් වීඩියෝ තියෙනවා ඉන්ටර්නෙට් එකේ. ඊට ටූල්ස් ටූල් බාස් ඇඩ් කරගන්න මෙතනින් window ගිහලා ටූල් බාස් වලට ගිහින් main ටූල් බාර් drawing ටූල් බාර් status bar drawing option ටූල් බාර් එක මම අයින් කරලා මේක දාගන්න පුළුවන්. zoom and hand අනිත් සේරම තියෙන quick color tool bar ඒ ටික ඇවිල්ලා තියෙන්නේ. ඔයාලගේ නැත්තම් මේ ටික ටික් කරගන්න. එතකොට හැම tool bar එකම එනවා. මෙතන shape එක ඇවිල්ලා තියෙන්නේ. උඩම තියෙන මේ පැත්තේ මේ shape. මෙතන libraries තියෙනවා. මෙතන external library එක හරි දැන් විනාඩියකට අඩු කාලයක් තියෙනවා. ආය ලොග් වෙන්න ඕනේ නැහනේ. මෙතනින් ඉවර කරමු. movie maker එකේ චූටි කොටසක් තියෙනවා. දැන් මෙහෙමම කරන්න ඔයාලට පුළුවන් නම් මේ ටිකත් දිගටම කරලා movie maker ඉවර කරමු. එහෙම කැමතිද වෙන දවසක ආයෙ කරනවද? අදහස් කියන්න බලන්න ඉක්මනට විනාඩියකට කරමු. දැන් කරමුද? එහෙනම් ආය ලොග් අවුට් වෙලා ලොග් වෙන්න. දැන් මේක කැන්සල් වුණාට පස්සේ හරිද ළමයි ස්ක්‍රීන් එක පේනවද? ඔව් සද්දයක් වන්නේ බා. ඔව් ටීචර්. දැන් කියලා දෙන්න යන්නේ මූවි මේක. මේක ඉන්ට්‍රොඩක්ෂන් එක පස්සේ කරන්න හොඳද? ඉන්ට්‍රොඩක්ෂන් එක පස්සේ කරන්න හේතුව දැන් අර කොටසකට ඒ සංගීත පන්ති දෙනු හිඳ. ඒකින්ද ඊට කලින් මම ප්‍රැක්ටිකල් එක කියලා දෙනවා. මූවි මේක කියන සොෆ්ට්වෙයා එක පාවිච්චි කරන් අපි වීඩියෝ එකක් එඩිට් කරන්න. වීඩියෝ එකක් එඩිට් කරනවා කියන්නේ මේ මූවි මේකකින් ලොකු වීඩියෝ එඩිට් කරන්න බෑ ළමයි. සාමාන්‍ය සරල සොෆ්ට්වෙයා එකක්. මේක Windows වලට default එනවා. ඒ කියන්නේ Windows 10 වගේ operating system එකක් ගත්තහම අපි ඒකට මේක basically දෙනවා අපිට. දැන් මගේ කියුණා මම දැන් install කරේ නෑ. Windows මූවි මේක මල ළඟ තිබ්බා. ඔයාලගේ machine වල තියෙන වැඩි. පරණ version තියන අයට නම් නෑ. දැන් මෙහෙම search කරපුවාම Windows
ඕනේ මූවි මේකර් කියලා ගහමුකෝ මූවි මේකර් කියලා සර්ච් කරපුවාම තමන්ගේ මැෂින් එකේ එක තියෙනවා නම් ඩිෆෝල්ට් ඇවිල්ලා තියෙනවා නම් එනවා නැත්නම් ඉතින් අර මම ඔබ ලින්ක් එකෙන් ඉන්ස්ටෝල් කරගන්න වෙනවා ඔන්න මූවි මේකර් ඕපන් කරා මේකෙන් කරන්නේ ළමයි इमेजेस टिका पाविची करला साउंड एक सीन दो खरीद साउंड एक पाविची करला वीडियो का निर्माण कर मेदमा मूवी मेक इंटरफेस मैं इंटरफेस के मैं उड़े गया क्विक एक्सेस टूल बार टाइम फ्रेम स्टेज वेदिका මේක තමයි අපි කාලය දන් දැන් අර මේ motion to in දැන් මේ time frame එක දැන් තිබ්බේක මතකන ඔයාලට ආන් ඒ වගේ මේක හදා කාලය හදන්න තියෙන්නේ මෙන්න මේ මගේ mouse pointer එක තියෙන තැන මේක අපිට පෙන්නනවා වීඩියෝ එක අපි හදන එක ඒ වෙලාවේ පෙන්නනවා මෙතන හරි දැන් මම ඉක්මනට කියලා දෙන්නම් කොහොමද කරන්නේ කියලා මෙතනින් අපිට පුළුවන් add videos and photos කියලා තියෙන්නේ මෙතනින් අපිට පුළුවන් photos හරි videos හරි add කරගන්න මෙතන click කරලා ओपन कर ओपन कर फोटो अपे कल रामोट ऐडा मे बल टाइम फ्रेम ऐडना फोटो हरिद ओ ऐडना फोटो अपेट पोलवा मेक ऐडना मे फोटो द्ले करा बल प्ले कर फोटो फोटो चेजनावाईर चेजन हरिद एक मेन मेतन मे పెన్నాన్ని అబిట కాలరామ మేక గమన్ కరణ విధి ఫోటో ఏకేన ఫోటో ఏకడ చేంజ్ వేన ఎటోట అబిట పులువా మేకడ సౌండ్ ఏకకుత్ యాడ్ కరగన్న సౌండ్ ఏకక యాడ్ కరగన్న మెదనిన్ యాడ్ మ్యూజిక్ కేన ఏకడ గిహిల్ యాడ్ మ్యూజిక్ కేన క్లిక్ కరనవ ఆ సిందో అద్దాగమక మా పిపిలా ఇదా వగీ కేన తీ సిందో దాగత్తామ వెట్న విధి బలన్న आमल ओडी दें देख रहे थे ना ये इन द बैरियो ना रिकॉर्डिंग का बाला और ना मैं म्यूजिक के ऐड वेला मैं एडिंग ऐड वेला थी ना म्यूजिक के हरी कोला पार्ट में पेन ना ने तीरो वही म्यूजिक के दें प्ले कर लो बाला वो यार है ना बाला ओडी जे और भी तेरे सिंदो प्ले करेगा ना बोलवा फोटोस ठीक है इधर हर इधर स्टॉप करना हाँ ये अरेंड में क्या पिता बताती है ना एक एक ऑप्शन देंगे आप इस सिंदो आई फोटोस ऐड करेगा ना विधि देना कतरे में आई कर देखेंगे करन इड पास से और यार तो मेरे की मना हरी रिकॉर्डिंग में कब दान दोना इतना लोग मेरी सिंदो ने मैं वाला रिकॉर्डिंग
ඔයාලා කරලා බලන්න. රෙකෝඩ් නැරේෂන් වලට ගිහිල්ලා අපේ වොයිස් රෙකෝඩින් එක මේ ෆොටෝස් වලට ඇඩ් කර ගන්න පුළුවන්. ඊළඟට පවර් පොයින්ට් එකේ වාගෙම හිමින් නැහෙන්නේ. දැන් හරිනේ. පවර් පොයින්ට් එකේ වාගෙම මේකේ තියෙන අපිට animations දාන්න ළමයි මේ. මෙතන මම ක්ලික් කරපුවාම මෙන්න මෙතන පෙන්වන්නේ themes ටික. ඒ කියන්නේ මේ movie එක පටන් ගන්න දැන් ඕනේ වීඩියෝ එකක් පටන් ගන්න theme එකක් තියෙනවා. එතකොට ඒ theme එක තමයි මෙතනින් අපි select කරගන්නේ. ඕන මේ theme එක දැම්ම කියන්නකෝ. එතකොට වීඩියෝ එක පටන් ගන්න ඔය විදියට. ඕන බලන්න. එතකොට අපිට මෙතන title එකක් දාන්න පුළුවන්. මෙන්න මෙතන title එකක් දාන්න පුළුවන්. මේ 2016 2017 කියලා තියෙනවා. මේ මෙතන මේ A අකුර තියෙන තැන click කරලා ඕක edit කරන්න පුළුවන් මොනවා හරි. අපිට අවශ්‍ය මාතෘකාවක් දාගන්න. මොකක් හරි. ඔයාලා කැමති නම් flowers කියලා දැන් මේ මොනවද කියන්නේ? flowers කියලා දාමු. colors වෙනස් කරගන්න පුළුවන් මේකෙ මේ. මේක select කරලා මෙතන bold italic තියෙනවා. ගොඩක් option නෑ ළමයි. font type එකක් තියෙනවා, size එක තියෙනවා. ඕව වෙනස් කරගන්න පුළුවන්. අලයි කුට් නැද්ද මන්ද ගන්න. හරි. ඒ විදිහට අපිට මේ වීඩියෝ එකට theme එකක් හදා ගන්න බලමු. දැන් මම theme එක play කරනවා. respond. අපි theme එකක් දැම්මම ওই විදිහට මේ වීඩියෝ එක ඉවර වෙද්දී ළමයි අපිට පුළුවන් දැන් සාමාන්‍යයෙන් වීඩියෝ එකක් කරපුවාම ඒක ඩිරෙක්ට් කරේ කවුද ඊට පස්සේ ඒක මොකද්ද තියෙන නම ඒක කොහෙන්ද පුතාගත වගේ විස්තර දානවනේ ඒ ඇරුණාම ඔයාලට ඕනේ කැමති දෙයක් දාන්න පුළුවන් මෙන්න මේ විදිහට අපිට දාලා එයාලගෙන් ඔප්ෂන් දීලා තියෙනවා අපි කැමති තියෙන එකකට දාගෙන කරන්න හරිද හරි ඔය themes ගැන කියලා දුන්නේ ඊළඟට තරුසිය ඇහෙන්නේ නැද්ද තව මම මේ දැන් ඇහෙනවා ටීචර් මේක ප්ලේ කරද්දී නම් ඔයාලට ඇහෙන්නේ නැද්ද යන්නේ මම ඒ වෙලාවට මොනවද කියන්නේ නැහැ හොඳද ඊට පස්සේ animation දාන්න මෙතනින් animation කියන එක උඩ ගිහින් ක්ලික් කරලා මේ එක එක ෆොටෝ එක චේන්ජ් වෙන හැටි දාගන්න පුළුවන් මේ බලන්න फोटो के फोटो एक अपने एनिमेशन दागांडोने इधर साइड थिंग मोली नाम प्ले वेना होने दो इधर से एनिमेशन दागांड पुलांगी लगा फोटो एक ඊට පස්සේ ළමයි මේක ප්ලේ වෙන කාලය අපිට හදාන්න පුළුවන් ඩියුරේෂන් එක. ඒක හදාන්නේ මේ animation tab එකේම තියෙනවා මෙතන ඩියුරේෂන් කියලා නේ. මෙතනින් අපිට arrange කරන්න පුළුවන් මේක ප්ලේ වෙන්න ඕන කාලය. ඒක ඇහෙන්නේ නැහනේ. ඇහෙන්නේ නැද්ද දැනුත්? දැන් ඇහෙනවනේ. හා. මේක ප්ලේ වෙන කාලය හදාන්න තියෙන්නේ මෙන්න මේ ඩියුරේෂන් කියන තැන. හරිද? ඔයාලට ඕනේ වෙලාවක් වෙනස් කරගන්න පුළුවන් මේ. තත්පර ගානට තමයි මේ
एक इमेज का प्ले वे ना काले हरे मगे दें एक इमेज का तात्पर्य एक हमारा तीन ओया लड़कियां मेरे विधि रहा दागा ना बोलवांगे का इट पासे विजुअल इफेक्ट तीन ना माँ मैं इमेज का मार इमेज है नैने तो मैं सिंधु प्ले वे नहीं दा है ना तो विजुअल एक सिलेक्ट कर पुहा माँ ए इमेज के विजुअल के पार्ट टे मैं ना से ना बलंदे प्रधान वशन फोटो ऐड करने म्यूजिक ऐड करने को एनिमेशन दागाने को थीम दागाने को मत कर विभाग मैं සමන්ට වීඩියෝ එකක් හදාගන්න මතක තියාගන්න ඕනේ. හරිද? මේක නා විභාගයට ඇවිල්ලා නැතිම තරම්. හොඳද? ඔයාලට දැනුවත් වෙන්න තමයි උගන්වන්නේ. එතකොට දැන් මං වීඩියෝ එකක් හදුවා කියලා හිතන්නකො. මම මේ වීඩියෝ එක හදලා ඉවරයි දැන්. මට ඕනේ මේක එක්ස්පෝට් කරගන්න. අරකේ විදිහම තමයි. මේක සේව් කරපුවාම මේ ෆයිල් එක විතරයි සේව් වෙන්නේ. හරිද? නිකන් සේව් කරපුවාම ෆයිල් එක විතරයි සේව් වෙන්නේ. एक प्रोजेक्ट वर्ल्ड सॉरी फॉर्म इकट मैंने मेतन दीना सेव मूवी गेला मेतन दी ओय सेव मूवी गेना ऐकने क्लिक कर बुहा मे भी पहाट लिस्ट का कंप्यूटर कटद एंड्रॉइड मीडियम फोन कटद फीचर फोन कटद हाई डेफिनेशन डिस्प्ले कटद ईमेल वर्टद फोन एप्पल फोन कटदा එතකොට අපි මේ වීඩියෝ එක දැන් ඔයාලා හිතන්නකො ඔයාගේ යාළුවෙක් යවනවා කියලා මේ වීඩියෝ එක. එතකොට යාළුවා ළඟ තියෙන Apple phone එකක් නම් අපිට පුළුවන් මේක export කරන්න Apple iPhone කියන එකට. යාළුවා ළඟ තියෙන computer එකක් නම් for computer කියන විදිහට export කරන්න පුළුවන්. මේක උඩ click කරපුවාම මේ වීඩියෝ එක export වෙනවා. එතකොට වීඩියෝ එකක් විදිහට තමයි මේක export වෙන්නේ. මේ විදිහ මොකක් හරි නමක් දෙන්න පුළුවන් මෙතන. save කරන්න ඕන තැන destination දීලා desktop කියලා දීලා save කරා. इतने सामान्य वीडियो एक्सपोर्ट इवर लंगना मैं हद कद ट्राई कर इमेज ऐड कर और विधि वेलावाक्यना मैं एक्सपोर्ट है मैं इमेज गुडअप गुडअप वैडी वेलावाक्यान इतनी वेल विन मन बैंक तम यू यू कैन प्ले युअर वीडियो फाइल नाउ ओपन द फोल्डर दट इट इज सीन प्ले कर बलमी वीडियो क्लोज कर ना
हेलो लमाई है नेत्र देंग देंग है ना टीचर अमांग हाँ ने वीडियो एक आप प्ले कर ला पेन ना ने धाद पुए का मैं तो नोट कर रहे हैं अंदर प्ले कर ला पेन ना ने मैं कहने का वीडियो का कितने हैं होंडे दस यह वीडियो का क्या ना दस इन बाला आगे नहीं इल्ला पेडिंग वीडियो का Even if we get caught in the rain, I know our love won't wash away. Get caught in the rain, I know our love won't wash away. Anyone's food or hurricane, girl, our love will find a way. I wanna see the sunset in your eyes, the light next to you every single night. Wanna be the reason that you smile. Go with me, it's right or die. Oh, but the butterside in my tooth, of another. तेरे और मेरे मिलने का मौसम सबसे छुपा के तुझे सीने से लगाना है प्यार में तेरे हाथ से छुपा के जाना है इतना प्यार किसी से पहली बार आया है मोहब्बत बरसा देना तू सावन आया तेरे और मेरे मिलने का मौसम आया तेरे है इतना प्यार किसी पे पहली बार आया है जो एक पल की ये जुदाई सच जाए से मैं आज की रात न जाना तू सावन आया तेरे और मेरे मिलने का मौसम आया छुपा के तुझे तेरे हाथ से गुजर जाना है इतना प्यार किसी पे पहली बार आया है अरे नहीं द हाँ देंगे वो याला तो टारगेट एक देना वो याला हादान्डो ने ऐहन वादे ऐहन वाले टीचर वो याला हादान्डो ने फोटोस दिखा के कुछ कर गए ना देंगे वो याला का हब फोटो दिए ना उन्हें को हरी ट्रिप का की हिलारी ऐहम फोटोस दान ना ने हम फोटोस दिखा के कुछ कर ला वीनाडी एक हमारे कट लसन सीन दुआ दाल वीडियो का कदन ना अरे विनाडी का हमारे घर आदेश हम अभी तो व्हाट्सएप पर लिंबला ने पुलवा आदला मरे प्राइवेट है वाले मटे तोड़े वाला आदेश क्वालिटी बाला ने पुलवा ने लेंग मूवी मेकर की अन सॉफ्टवेयर का लोगों सॉफ्टवेयर का अपने में इलाम है अभी तो इमेजेस डाला में साउंड्स डाला आदेश का अपने एक हिंदा लोगों सॉफ्टवेयर का अपने में है भाई अभी तो एक क्रिएटिव विदर आदेश ने पुलवा एक वैरायटी का हरियाणा दाना तू कोटी वीडियो का आदेश एवं नॉन है मोम अड़ूपाड़ू बाला ने पुलवा ඊළඟ වැඩේ තමයි animation එකක් හදන්නේ. බෝලයක් පෙරලන එක නෙමෙයි හදන්නේ. ඔයාලට හිතන දේ. වෙන මොනවා හරි වෙන්න පුළුවන්. ඉර පායනවා වෙන්න පුළුවන්. නැවක් ගිලනවා වෙන්න පුළුවන්. ඔය වගේ දෙයක් හදන්න පුළුවන්. පැන්සලෙන් අඳිලා නැත්නම් මොනවා හරි image එකක් දාලා හරි රැල්ල
රැල්ලෙනවා මින්ද හදන්න පුළුවන් ටිකක් කල්පනා කරලා හදන්න නෝට් එක ලියා ගන්න දෘශ්‍ය සඳාර දෘශ්‍ය සඳාර නිර්මාණය වීඩියෝ කන්ටෙන්ට් දෘශ්‍ය සඳාර වලට අපි ඉංග්‍රීසියෙන් කියනවා වීඩියෝ කන්ටෙන්ට් කියලා. නැත්නම් වීඩියෝ ක්ලිප් කියලා කියනවා. හරිද? දෘශ්‍ය සඳාරයක් නිර්මාණය කිරීම. එයාට තේලියා ගන්න තරුව දාලා. රූපරාමු කිහිපයක්, රූපරාමු කිහිපයක්. රූපරාමු කිහිපයක්. එකතු කරමින් ඒ සඳහා ශ්‍රව්‍ය සඳාරයක්ද යොදා ගනිමින් ශ්‍රව්‍ය සඳාර ඒ කියන්නේ ඔඩියෝ ක්ලිප් ළමයි ඒක දැන් මේකට කලින් මේ කොටස කරන්න ඕනේ ඒක දැන් තව කරලා නැහැ නේ දීච කරාම තේරෙයි ශ්‍රව්‍ය සඳාරයක් යොදා ගනිමින් උපරම් කීපයක් එකතු කරමින් ශ්‍රව්‍ය සඳාරයක් යොදා ගනිමින් නිර්මාණය කරනු ලබන ශ්‍රව්‍ය සඳාරයක් යොදා ගනිමින් නිර්මාණය කරනු ලබන තීජ යොදා ගනිමින් නිර්මාණය කරනු ලබන වීඩියෝ දර්ශනයක් දෘශ්‍ය සඳාරයක් ලෙස හඳුන්වයි වීඩියෝ දර්ශනය දෘශ්‍ය සඳාරයක් ලෙස හඳුන්වයි සඳාරකයක් යොදා ගනිමින් නිර්මාණය කරනු ලබන වීඩියෝ දර්ශනය දෘශ්‍ය සඳාරයක් ලෙස හඳුන්වයි හරිද ඒවා නිර්මාණය කර ගැනීම සඳහා මෘදුකාංග භාවිතා කරයි ඒවා නිර්මාණය කර ගැනීම සඳහා මෘදුකාංග භාවිතා කරයි නිර්මාණය කර ගැනීමට මෘදුකාංග භාවිතා කරයි හරිද
ඒවයින් කිහිපයක් ලෙස ඒවයින් කිහිපයක් කියලා ලියලා මේ ටික මෙතනින් හතරක් විතර ලියා ගන්න. screen පේනවනේ. ඒවයින් කිහිපයක් කියලා මේ ටික ලියා ගන්න. ඒවයින් කිහිපයක් ලෙස කියලා ඔය මං highlight කරලා තියෙන පහ ලියා ගන්න. හරිද ලිව්වද? හරිද? ඉක්මනට තව විනාඩි 10යි තියෙන්නේ. ලිව්වා ටීචර්. ඊට පස්සේ Windows Movie Maker එක ඉස්සරහින් ඉරක් ගහලා ස්ටුඩියෝ ලියා ගන්න. මේක ඉස්සරහින් ඉරක් ගහලා ස්ටුඩියෝ ලියන්න. මෙය නැත්නම් ඔතන ඊතලයක් ගහලා පහලට ලියා ගන්නකො. ඔයාලා ඩිඩ තියන තැනක නැත්නම් මාතෘකාවලිය ලියවත් කමන්න. මෙය නිදහස් මෘදුකාංගයක් වන අතර නිදහස් මෘදුකාංගයක් වන අතර Microsoft ආයතනය මගින් නිෂ්පාදනය කරයි. Microsoft ආයතනය මගින් නිෂ්පාදනය කරයි. මෙහිදී අප සාකච්ඡා කරනු ලබන්නේ ඒකටමද ටීක? ඒකටම ලිව්වක් කමන්නේ නැහැ. එතන ඉඩ නැත්නම් පහලින් ලියන්න. මෙහිදී අප සාකච්ඡා කරනු ලබන්නේ මෙම මෘදුකාංගය පිළිබඳ Windows Movie Maker මෘදුකාංගය පිළිබඳවයි. Windows Movie Maker මෘදුකාංගය පිළිබඳවයි. හරි, එච්චරයි. දැන් නැතන්දි ටීචර් කොටස් දෙක කරාට පස්සේ මේ පාඩම ඉවර වෙනවා. හරිද? ඒක ටිකක් ලොකු කොටසක් තියෙනවා මේ ග්‍රැෆික් වලට.
image editing software වලට. ඒක හොඳට බලා ගන්න ඕනේ මේ මේ පාඩමෙන් ප්‍රධානම ඔයාලගෙන් ප්‍රශ්න ඇහෙන්නේ කොටසේ. Image editing කොටසේ. හරිද? ඒකේ image එකේ pixel ගන්න හොයන හැටි. එතකොට image එකේ තියෙන මූලිකාංග graphic එක මූලිකාංග මොනවද කියන එක. එතකොට අපි ඒකේ වර්ග දෙකක් ඉගෙන ගන්නවා raster graphic vector graphic කියලා. ඔය වර්ග ගැන වර්ග දෙක ගැන වෙන වෙනම ඒවා සංසන්දනය කරන විදිය හොඳට ඉගෙන ගන්න ඕනේ. T2 ගණදී හොඳට අහගෙන ඉන්න. ඒ කියන්නේ මේ අපි දැන් ඉගෙන ගන්න මල්ටිමීඩියා කොටස් හතරෙම ප්‍රධානම ප්‍රශ්න ඇහෙන්නේ මේ කොටසෙන් හිඳ. ටූල් ගොඩක් අහන්නේ image editing එකේ. මේ වගේ ඉතින් ඉඳලා හිටලා ප්‍රශ්නයක් ඇහුවොත් විතරයි. නැත්නම් ප්‍රධාන වෙන්නේ image editing කොටස. ඒක පාඩම ඒ ටිකක් කරාට පස්සේ අපි පාස් පේපර් ටිකක් කරමු. හරිද? එහෙනම් මීටින් එක අදට නවත්තමු. දැන්වත් ළමයි ඉන්නවද බලන්න? කීයක් ඉන්නවද? 12ක්ද? 10යි. හරි. එහෙනම් නවත්තනවා ළමයි. අයබෝවන්. අයබෝවන් ටීචර්. Bye.